ආයිබෝන් යාළුවනේ මම අද පෙන්වන්න යන්නේ බ්‍රීඩින් වීඩියෝ එකක් මේකට යොදාගෙන තියෙන්නේ වීජා බ්ලැක් බෙල්ට් කියන එකයි වීජා මාබල් කියන වර්ග දෙකේ එකතුවක් කින් ගන්න පැටවගේ වීඩියෝ එකක් අත්‍තරමේ වීජා කියන මාළුවා ගොඩක් ලොකු එක්කෙනෙක් ලොකු වෙනවා සාමාන්‍යයෙන් අඩියකට වැඩියෙන් ලොකු වෙනවා මම බ්‍රීඩින් එකට ගත්ත මාළුවා අඩියකටත් වැඩිය ලොකුයි එයාගේ ෆීමේල් එක්කෙනා අඟල් 6ක් විතර ඉන්නවා මේ දෙන්න මගේ ලොකු ටැංක් එකේ තමයි පැරවුට් වෙලා හිටියේ. ඉතින් මම මේ දෙන්නගේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා හැමෝටම බලා ගන්නත් එක්ක. මාළු ලස්සන මාළුවෙක් ගොඩක් ඇග්‍රසිව්. මාළු ගොඩක් එක්කුණා දාන්න පුළුවන්. ඒත් මේගොල්ලෝ බ්‍රීඩින් වෙන කාලෙට මාළු දෙන්න දෙපැත්තට වෙනම ගිහිල්ලා වෙනම බ්‍රීඩින් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මාළු එක්කවත් පැත්තටවත් එන්න දෙන්නේ නැහැ. මම ඒක නිසා මේ මාළු දෙන්න වෙනම ටැංක් එකකට දාලා මේ බ්‍රීඩින් එක කරන්නේ. මගේ channel මේ channel එක පුළුවන් නම් subscribe කරන්න. මේ අපිට පේන්නේ මේගොල්ලෝ දැන් විතර දාන්න කිට්ටු කළ තමයි මේ වීඩියෝ එක ගත්තේ. වීඩියෝ එක ගොඩක් quality නැති වෙන්න පුළුවන්. අඩි 4ක වගේ ටැංක් එක තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. මේගොල්ලෝ විතර ගන්න ලං විතර දාන්න ලං වුණාට පස්සේ තමයි මෙහෙම අපි ටයිල් කැටයක් මොකක්hari එකක් දාන්න ඕන ටැංකිය ග්ලාස් එකේ යටටම ඒගොල්ලෝ ඒකේ තමයි පැලස්තරයක් වගේ දාන්න ඕන. ඒකට තමයි ඒගොල්ලෝ විතර අලවන්නේ. ඊට පස්සේ තමයි පිරිමිසතා විතර වල හෝමෝන අලවන්නේ. ඊට පස්සේ දවස් 3කට පස්සේ තමයි පැටව වෙන්නේ. දැන් මේ විතර දාන්න කලින් තමයි මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ. මේ ටයිල් කැටේ තමයි බිත්තර අලවන්නේ ඔක්කොම. මේගොල්ලෝ බිත්තර දානවා 1500 2004 වගේ බිත්තර ප්‍රමාණයක් දානවා. බිත්තර දාන්න ගොඩක් ආසානෙන් ඉන්නේ. ඔබලට පේන ඇති මේ ගෑන්සතා බිත්තර පොළු මේ ටයිල් කැටයක් දාලා තියෙන එක සුද්ධ කරනවා. දැන් මේකට පේන්නේ එක්ස් දාලා තියෙන ද මේක බිත්තර පේන්නේ නැහැ. මේ බිත්තර වල තනි සුදුවට තියෙන්නේ ඒ පොස්කාප බිත්තර. මේවා ගොඩක් වෙලාට මේක ගෑන්සතා බිත්තර රකින්න නිසා ඒකේ මේ සුදු පාට බිත්තරයක් ගලවලා අයින් කරලා දානවා. ඒ මොකද එහෙම සුදු බිත්තර තිබ්බොත් ඒ බිත්තර වලින් අනිත් බිත්තර නරක් වෙන්න පුළුවන් නිසා. ඔබලට ඕන නම් මේ බිත්තර ප්ලේට් එක වෙනම අරගෙන වෙනම ටැංක් එක දාලා ඒක වෙනම හැච් කරගන්නත් පුළුවන්. ඒත් මේගොල්ල බිත්තර කන්නේ පැටවුන්වත් ආරක්ෂා කරන ගොඩක් ආදරේ පැටවුන්ට අපිටවත් ළඟට යන්න දෙන්නේ නැහැ. අපිටත් කොටන්න වගේ එනවා. එයා බිත්තර රකින්න මේ දෙවෙනි දවසේ බිත්තර රකින්න. ඔගොල්ලන්ට පේන සුදු බිත්තර ගොඩක් ඒවා එයා කාලා ඒ බෙත්තරින් අයින් කරලා තියෙන්නේ. මේක බිත්තර පේන්නේ නැහැ මේ ටයිල් කැටේ පාට බිත්තර වීදුරු වගේ. ඊට පස්සේ තමයි දවස් 3 වෙනි දවස් තමයි මෙයා ඔය පැටව වරන් තියෙන්නේ. මේ බිත්තර එයා කඩලා පැටවුන් ඔය පැත්තකට මුල්ලකට කරලා ගොඩාක් පැටව බිත්තර පැටව ඉන්නවා 1500 2000 අතර ඉන්නවා පැටව. පේන්නේ නැහැ හරියට. අර වීඩියෝ ක්වොලිටි මදි නිසා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. පැටව ආවට පස්සේ දවසකට පස්සේ තමයි ඔය පැටවුන්ට කොහෙටත් යන්න දෙන්නේ නැහැ. එයා ගොඩක් පැටවුන් ආරක්ෂා කරනවා. මුළු පැටව ඔක්කොම එකම තැනකට ගොඩ ගහලා තියෙන්නේ. පැටවුන්ට ඊළඟ දවසේ තමයි පීනන්න ගන්නෙ. අපි පැටවුන්ට සාමාන්‍ය දෙන්න ඕන බ්‍රයිම් ෂිම් කියන කෑම එක තමයි දෙන්න ඕන මුලින්ම. තමා මේගොල්ලන්ට බිත්තර වලින් ආවට පස්සේ දවස් 3කට පස්සේ තමයි මේගොල්ලෝ හොඳට පීනන්න ගන්නෙ. පීනන්න ගත්තට පස්සේ තමයි මේගොල්ලන්ට කෑම දෙන්න ආරම්භ කරන්න ඕන.
ඔගොල්ලෝ පේන බිත්තරවල පැටවුන්ට ගොඩක් ආදරේ මේගොල්ලෝ මවුසත්තු පිරිමිසටත් ගොඩක් ආදරේ පැටවුන්ට අපිටවත් ළඟට යන්න දෙන්නේ නැහැ අපිට කොටනවා අපි නිකන් ඇඟිල්ල දැම්මුත් අපි ඇඟිල්ල ගලවලා ගන්න තරමට කේන්ති ඒගොල්ලෝ අපි මේ වීඩියෝ කරනවට තියා ළඟට එනවටත් කැමති නැහැ ඒගොල්ලෝ දැන් ඊළඟ දවසේ පැටව පොඩ්ඩක් පීනන්න ගන්න පොඩ පොඩ ඔකොට පේනවා ඇති පැටව උතින් යන්න බලනවා ගෑන්ස් සතාට බිත් පැටවුන් එක තැනක තියාගන්න බෑ රංචුව ගොඩක් හැදලා තියෙන්නේ රංචුවම එකට දැන් පීනන්න තමයි ඒගොල්ලන්ට ඕන දැන් ඊළඟ දවසේ ඒගොල්ලන්ට කන්න කෑම තමයි ඒගොල්ලන්ට දෙන්න ඕන ඊළඟ දවසේ ඉඳන් අපි නිතරම මේ ටැංකියේ වෝටර් කන්ඩිෂන් එක හොඳටම තියාගන්න ඕන ෆිල්ටර් මුකුත් භාවිතා කරන්න එපා ස්පොන්ජ් ෆිල්ටර් එකක් තියෙනවා නම් ඒක විතරක් ප්‍රමාණවත් ටැංකියේ වතුර ප්‍රමාණය මම අඩු කරේ නැහැ සාමාන්‍ය වතුරත් අඩු කරන්න ඕන දැන් ඊළඟ දවසේ උගොන්ට පේන පැටව් ගොඩක් මේ වෙලා තියෙන්නේ දැන් ගොඩ දෙනෙක් එහෙම යනවා ගෑන්සතට බලා ගන්න බැරි තරමටම මේ ඊළඟ දවසේ මේ පැටව් ඔක්කොම පීනන්න අරගෙන පැටව් දැන් ආහාර ලබා ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ ඒ වෙලාවට බ්‍රයිම් සිම් හැච් කරන වීඩියෝ ඇති ඕන තරම් YouTube එකේ යාලුනේ බලලා එක මේව කරගන්න හැච් කරලා සාමාන්‍ය බ්‍රයිම් සිම් පැකට් එක සාමාන්‍යයෙන් රුපියල් 500ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ ලංකා මුදලින් ඊළඟ දවසේ බලා ගන්න ගොල්ල පැටව් ඔක්කොම හොඳට පීනනවා දැන් මේගොල්ල පැටව් හොඳට පීනනවා ඒ තාම කන්න ලොකු මේකක් නැහැ ඊළඟ දවස් වගේ කන්න දෙන්න පුළුවන් දැන් මේගොල්ලන්ට පේනවා යාළුවනේ මේ පැටව් ටික ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙන්නේ මාර් ලස්සනයි ටැංක් එක මාර් ලස්සනක් තියෙන්නේ ඒගොල්ලෝ පැටව් එහෙම යනකොට මේ දැන් මේගොල්ලන්ට කෑම දීලා තියෙන්නේ මම මේ බ්‍රයිම් ෂිම් දාලා තියෙන්නේ බ්‍රයිම් ෂිම් එකවත් දාන්න දෙන්නේ නැහැ පිරිමිසතා එච්චරට ඇග්‍රසිව් බ්‍රයිම්ෂිම් වලින් පස්සේ අපිට පුළුවන් ඩී කැප් වගේ සතියකට විතර පස්සේ ඩී කැප් වගේ කෑමේ ආහාර වෙලා දෙන්න ඊට පස්සේ පුළුවන් අපිට ඇපෙක්ස් වගේ කෑම එකක් භාවිත කරන්න ලොක් කරගන්න ගොඩක් ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා නම් හොඳයි ටැංකියට පැටව ලොකු වෙන්නේ එතකොට ඉක්මනට මේ පේනවා ඇති ටැංකිය පුරාවටම මාළු විහිදලා ඉන්න පැටව පැටව ගොඩ දෙනෙක් ඉන්නවා පැටව 1500 2000ක් විතර ඉන්නවා හැමෝම බලන්න යාළුවනේ නම් වීඩියෝ එක බලලා පුළුවන් කට්ටියට ෂෙයා කරලා දෙන්න පුළුවන් නම් මගේ YouTube channel එක subscribe කරන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟට හම්බෙමු බොහොම ස්තුතියි යාළුවනේ මගේ වීඩියෝ එක නැරඹුවට මොන හරි අඩුපාඩු ඇති තියෙනවා නම් comment කරන්න දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න thank you